දේශනේ කරගෙන යනකොට මට හිතෙච්ච දේ තමයි දැසිල් රාජපක්ෂට මොළහතක් නැහැ කියන එක බොරු කියලා. එහෙනම් දැන් මේ කිව්වනේ දැසිල් රාජපක්ෂ මොළහතේ මුදල් ඇමති කියලා. මට ඇත්තටම හිතෙන්නේ මෙයාට මොළහතක් තියෙනවා කියලා. ඒ මොළහතක් තියෙන මුදල් ඇමති කෙනෙක් කියලා තමයි මේ ගේම් එක ගහන්නේ කියලා. නැත්තම් මෙච්චර දෙයක් කරන්න බෑ. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ දැසිල් රාජපක්ෂලට මොළහතක් හැදෙනකොට ඒ මොළහතේ තියෙන ඌට කපටි කෛරාටික කුමන්ත්‍රණය අඳුරගන්න පුළුවන් මෙරට ආදරය කරන මොළක් තියෙන. ඒ නිසා තමයි අපිට මේ දේවල් හෙළදරව් වෙන්නේ. උන්නහලා හිතනවා උන්නහලාට විතරයි මොළ තියෙන්නේ කියලා. ඒ නිසා තමයි මෙරට ආදරය කරන මිනිස්සු ඇටියට මේ කරනාව ගවේෂණය කරලා ඉදිරිපත් කරන්න. ඒගොල්ලෝගේ මොළේ අනාගතයේ තියෙන දේ මොකද්ද කියලා කියන්න ඉදිරිපත් වෙච්ච මහත්යෙක් ඇටියට මම නිමල්සිල් මහත්මයාට ඇත්තටම හිසනම ආචාර කරන ගෞරවය. යටත්විජිත කාලේ පරංගින් ඇවිල්ලා ලංකාවට ගෙරිහන් කඩක් ගලා ගන්න රජුරොත් එක ගහපු ගිවිසුමේ කොටස. ගෙරිහන් කඩකට ඉඩකට ඉල්ලලා අවසානයේ මොකද කරේ? ඒගොල්ලෝ බලකොටු හදාගත්තා. අපේ රට යටත් කරගන්න පටන් ගත්තා. එදා ඒකට අහු වුණේ අපේ රටේ රජවරු. හැබැයි අද වෙලා තියෙන මොකද්ද? අද ගෙරිහන් කඩ එලන්නෙම රජගෙදර ඇතුලේ. මේ කුමන්ත්‍රණය කරන්නෙම ඒගොල්ලොමයි. මේ ගිවිසුම අපේ රටට අපි මෙතෙක් පාවිච්චි කරපු නැති බලශක්තියක් හඳුන්වා දෙන ගිවිසුමක් නක්. ඔයගොල්ලෝ දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂලා තැසිල් රාජපක්ෂලා මේක කලෙලි දක්වන්නේ මෙහෙම නෙමෙයි. මේක කලෙලි දක්වන්නේ එහෙනම් ආචාර වෙඩිමුර තියලා. මේක කලෙලියක් කරන්නේ මහා මංගල්‍යයක් කරලා. මේක කලෙලි දක්වන්නේ පෙරහැර ගිහිල්ලා මහා සංඝරත්නය වඩම්මලා පිරිත් කියලා පිරිත් නූල් බඳලා. හැබැයි දැන් බලන්නකෝ මේක. මේ අපේ රට සෞභාග්‍යයට ගෙනියන බලශක්තිය කැන්දන මහා මංගල්‍යයේ කිවුසුම මධ්‍යම රාත්‍රී 12යි 6ට අස්සංකල්නවා මොකෙක්වත් දන්නේ නැතුව හොරරහසෙ. ඒකයි 12යි 6ට අස්සංකලයේ කියලා අනුරචා නායක සහෝදරයා පාර්ලිමේන්තුව අහනකොට දුන්න උත්තරේ මොකද්ද? ඒ ඇමරිකාවේ වෙලාවට අස්සංකලයි. ආ ඒක කමක් නැහැ කියමුකෝ. කොහො ඇමරිකාවේ වෙලාවට අස්සං කරපු මේ මහා මංගල්‍ය කිවුසුමේ එක ෆොටෝ එකක්වත් තියෙනවද? අපි දන්නවනේ ගමක පාලමක් බෝක්කුවක් හැදුවත් මේගොල්ලෝ අහවලාගේ සංකල්පයක් අහවලාගේ මැදිහත් වීමෙන් අහවලාගේ මූල්‍ය ප්‍රදානයෙන් අහවලාගේ සුරතින් අහවලා සමග පැමිණ විවෘත කරනයි කියලා පළක ගහනවනේ. එහෙමයි සාමාන්‍ය අපේ රටේ කරන්නේ. ඉතින් හැබැයි දැන් මේක අනාගත પરම්පරාවට ලංකාවට LNG ගේන එක විතරක් නෙමෙයි ලංකාවෙන් ගේන LNG පිට රටකට රී එක්ස්පෝට් කරන්න ප්‍රතිපනයනය කරන්න ගහපු කිව්සුමක් ගහලා තියෙනවා. ගහපු එකාගේ ෆොටෝ එකක්වත් නැහැ. ඇයි ඒ? දැන් අපි දන්න ගෝඨාභය මහත්තයලා මෙහෙම ප්‍රසිද්ධියේ මහා මංගල්‍ය වැඩ කරන්නේ පාලමක් බෝක්කුව කැදුවත් මහා නේද අඩ පෙර ගහලා කරන කට්ටිය. කොහ අපිට කියන්නකෝ දැන් මේ ආපු ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට්. අපි දන්නවා නයිට් රයිඩර් නේද? අර පොඩි කාලේ බල නයිට් රයිඩර්. දැන් මේ ක්‍රිස්ටෝපර් නයිට්ගේ මූණවත් පෙන්වන්නේ නැහැ නේ අපි. කොහ මෙයා යාතිකල මහත්තයයි වාඩි වෙලා නේද දෙපැත්තෙන් ජාතික කොඩි ඇමරිකන් කොඩියයි ලංකාවේ ජාතික කොඩියයි එක තියාගෙන දැසිල් රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි දෙපැත්තේ ඉඳගෙන ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමතිතුමයි ඇමරිකාවේ රජය වෙනුවෙන් ඇමරිකානු ගරු තානාපතිතුමයි දෙපැත්තෙන් ඉඳගෙන මහා උජාරුවෙන් පොඩ්ඩක් පැත්තකින් විමල් වීරවංශ මහත්තයයි ජීඑල්පීරිස් මහත්තයයි ඉඳගෙන ගහපු ෆොටෝ එකකෝ. ඇයි මේතරම් රටට මගේ අම්මේ සිරිසප දෙන්නම් කියලා LNG ගේන කිව්සුමකට ගහන්න එපයි ලස්සන ෆොටෝ එකක්. අපේ මාධ්‍යවේදී මහත්තුරු දෙන්න තියන්න එපයි. මොකද 12යි 6ට ඇමරිකන් වේලාවට අස්සම් කරත් අපේ මාධ්‍යවේදී කට්ටිය මේ වගේ සුබ නැකතින් කරන වැඩකට බහලා එන්නේ. සජීවී දෙන්න එපයි. එහෙම කළා නම් නේද හැඩ? එහෙම කළා නම් නේද ලක? ඇයි ඒව එහෙම කළේ නැත්තේ? හොරහිත 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 මේක තමයි ඇත්ත කතාව. එහෙම නොකොලේ හොරහිත හොරකම මේක ඇතුලේ මුල ඉඳලම ගැප්ගෙන තියෙන්නේ. රටට හැංගුවා, පාර්ලිමේන්තුවට හැංගුවා, කැබිනට් මණ්ඩලයට හැංගුවා, වෙන එකක් තියා මම හිතනවා කැබිනට් මණ්ඩලයේ ඉන්න මේ පිළිබඳව තේරුමක් තියෙන මේකට සම්බන්ධ ඇමතිවරුන්වත් මෙච්චර කෙලියක් වෙනවා කියලා දන්නේ. අහන්නකෝ ලොකුගේ මහත්තයගෙන්. ඔයා දන්නවද මේ රී එක්ස්පෝට් කැලක් මේක තියෙනවා කියලා? ජොස්ටර්ගෙන් අහන්නකෝ. උන්නේයි ඉතින් අපට බලය දීලා තියෙන හින්දා අපි මොකටද ඔය හොයන්නේ කියලා. වීරවංශ උන්නේයි කියන්නේ මමත් ඔක හති දෙක තුනකට කලින් කියෙව්වා කියලා. උන්නේයි දන්නවද කියලා අහන්නකෝ. මේක රී එක්ස්පෝට් කරන්න දිනවා කියලා LNG ලංකාවට ගෙනල්ලා. අපේ අරබා මේ හොරකම අඩුතරමේ තමන්ගේ කැබිනට් මණ්ඩලයට හංගල ගහලා තියෙන්නේ. ඒක තමයි අපි කියන්නේ දැසිල් රාජපක්ෂට මේ ආදී ඔක්කේ නිකන් නෙමේ මොළහතේ ඇමති කියලා. ඒක සෙල්ලමට ගන්න එපා, ගණන් ගන්න නැතුව ඉන්න එපා. මොළහතේ ඇමති තමයි වැඩේ කරලා තියෙන්නේ. තමන්ගේ කැබිනට් එකට හංගල ගහන්න පුළුවන් නම් ඉතින් මොළහතක්ම තියෙන්න එපා. හැබැයි දැසිල් රාජපක්ෂ මහත්තයලා දැනගන්න ඕන එයාට මොළහතක් කියනකොට මේ ගේම් එක ගහන්න මේ රටට ආදරය කරන එක මිනිහෙක් හරි හිටියා අනුර කුමාර දිසානායක සහෝදරගේ අතට මේ හොර ගිවිසුම ගෙනල්ලා දෙන්නේ.